පැනගන්න අමාරුවක් නැහැනේ මේ කලබලස්සේ මාව කවටවත් මීටර නැස බබාගේ විවාහයේ තිවර නිසා මං නිකන් උන්නත් නැහැ වගේ හේමනම් ඔය කැබි එකේ තියෙන ලියුම් කවරේ අරන් සාක්කුවට දාන් ඉන්නෝ මට මහත්තයෙන් අහලා දැනගන්න පොඩි කාරණාවක් තියෙනවා මහත්තයා. කියනවා. මං අහන්නේ. අපි දෙන්නටම මොනම විදිහවත් වරදක් නැති ලොකු සර්ට මේ විදිහට කොට විනවලලන්න මොකක් මාර හේතුවක් තියෙනවද සර්? මං ඉතින් මහත්ය දෙයක් කිව්වොත් කළුද සුදුද කියලා නොබලා ඒකට අත ගන්න විත්තිය මහත්යට අමුතුන් කියන්න ඕනේ නැහනේ. වරදක් නොකරපු කෙනෙකුට එක දිගට මෙහෙම අංජිය අදින්න වෙද්දී හිතර ටිකක් අමාරු වගේ මහත්තයා. ඒකයි මං ඇහුවේ. ඔය ප්‍රතාපසිංහ මිනිහගේ පළවෙනි බිස්නස් එක පටන් ගන්නකොට මං එයාගේ ස්ටෝ කීපර්. අද වෙනකොට මිනිහා කොම්පැනි 13ක අයිතිකාරය. එදා මෙදා තුර මගේ වෙනසක් වුණා නම් එදා ස්ටෝ කීපිච්ච මං අද මේ තත්ත්වයට ආපු එක විතරයි. එහෙම වෙනකොට නොදෙන දේවල් දුර්ල ගන්නාරේ මිනිස්සු පෙළඹෙන එක සාධාරණයිනේ ගිල්බර්ට්. මම මේ ට්‍රයි කරන්නේ එයාගේ බිස්නස් එකේ මට අයිති කොටස ගන්න. Mal
මේ කොටි ඩිංග කල්ලාංචි ආපහු. කොච්චර කළාද බර්ටි මාමට ස්පිරිතාලයෙන් කන්නාරප එක නම් මගේ හිතට හරි මදි නැන්ද. මෙච්චර කරපු එකේ අපිට කන්නටියෙකුත් හදාගන්න තිබුණානේ. ඒවා ඉස්පිරිතාල කිව්වට ඉස්පිරිතාලම නෙමෙයි චාපු. එහෙම් පිටින්ම තරු පහේ හෝටල්. එව්වැ ඉන්න හිටින්ඩයි කණ්ඩයි බොණ්ඩයි දෙන හැටි දැක්කහම පොළු පාරක් කාලා හරි අනේ මේ මනුස්සයා සැපක් විඳිනවා නේද කියලා මට හිතුණා. අපි මේ බලන්න යන්න කියලා දොට බැස්ස විතරයි. අනේ පවු නැන්දේ. මේ අපරාධ කරපු සනුවරේටම සහගහනවා දෙයනේ. මෙහෙම අභිමත් වෙන එනවා දකින්නකොට මට ඇඟේ අමාරු වඩා දැනෙන්නේ. හිතේ අමාරුව චාපු. වෙලාව හොඳින් දද මන්දා ආය අපිට මිනිියව හොයල රස්තියාද වෙන්න දෙයක්. ඇඩිය මිනිහට මූුණ දෙන්න ඇන්න ආටයකට ගොඩුනා කලබලයක් නැතුව වැඩේ කරා. සිරිපුරට බැහල දීපු ගේම හැටියට මේක නම් ඉතින් මොකද්දස. ඉක්මනට මෙන්ඩිස් ලේනට යන්නවා. යස වැඩුවනම් මිනිත්තු පහයි. ගිල්බට් හරි මාත්‍යා ඒක පිළිවෙලක් කළා.
सर बैलेंस है क्या? दी कोई तो दी तो नरी गया दे तो किला थाउसेंड थैंक्स सर रा हेलो अमित ताकाहनी अम्मा कथा कले मां क्यों आर बिजनेस से के मालिते बार दे මංගෙත් බැලුවා මේ කවුද කියලා මේ මගේ දේවතා එළියනේ ඉතින් දැන් එතකොට මල්ලි මගේ නම ගම නාහම බිස්නස් එකට බහින්නද හිතාදාගෙන ඉන්නේ ආය මොනවද මිත්‍ති කොහෙද තਿੱත්ත නරි කියයි දැත්ත කියලා නමයි ගමයි කණ්ඩේ සර් බිස්නස් එක කියන්නකෝ මං ඔක්කොම දෙල් ටික දොදොල් කරලා ගන්න බිස්නස් එකට අදාළ තොරතුරු ටික ඔයාගේ ආට එකේ පිටිපස්සේ සීට් එකේ ඇති මල්ලි මේක මාර සීන් නෑ ඇත්තටම මේක දේවතාලියද නැත්නම් අපි ජිනාකා කියනවාගේ පෙරේත මල්ලි නේද अनागत धन निधान කොහෙද තਿੱත්ත නරි කියයිද ඇත්ත කියලා මාත් එහෙම මෙහෙන් වටේ යන්නේ නැතුව කෙලිම පොයින්ට් එකට එනවනම් මේ කොල්ලගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. එහෙම නැතුව මේ කොල්ලගේ පපුව ගැහෙන තත්ත්වෙට කොල්ලා බග් ගාලා කොහෙයිද දන්නේ නැහැ. ඔය ගෑනු ළමයාගේ තොරතුරු ලියුම් කාරේ තියෙන කඩදාසි ඇති මල්ල. අල්ලිට හරියටම 24 පැයක්. ඔය ළමයා කොහෙ හරි තැනක හරි පරිස්සමට තියාගන්න පුළුවන් නම් सदा दुखे वेडकोका මංගොයාට රෝද තුනින් එහාට ගිය ජීවිතයක් දුන්න මල්ලි. එක ගන්න නොගන්න එක ඔයාගේ කැමැත්ත. මල්ලිම හිතල බලලා තීරණයක් ගන්න. බයිට එපසේ විස්තර වාර පස්සේ දවසක් කියන්න. हेलो हेलो මේක තමයි තාත්තේ මේ බ්‍රෑන්ඩ් එකේ ලේටස්ට් මෙඩිෂන් එක. දැන් ඔක එළියට දාලාද? ඔව් තාත්තේ 3 4 මන්ත්ස් බිෆෝර් එක මේක ලොන්ච් කරා. පාන්දර 6 වෙනකොට ගෙදරින් ගියා අපර්ණ. මේ වෙදිත් නෑ කොසල. ඉතින් මේ ළමයා ජිම් එකට යනවා කියලා නේ ගිහ. ගියේ නම් එහෙම කියලා තමයි. මන් 10 ට විතර කෝල් කරනකොට එයා හිටියේ ශේෂාද්ලා ගෙදර.
මේ ළමයා වෙලාවකට තමන් ගෑනු දරුවෙක් කියන එක අමතක කරනවානේ. ඉස්සර වගේ නෙවෙයි තාත්ති. නංගි දැන් ඕනවට වඩා නිදහස වෙනවා. එයාගේ නිදහස වීමේ තරම කොච්චරද කියනවා නම් දැන් එයා වෙනුවෙන් ගත්ත ඩ්‍රයිවර් දැන් මම මොනවද කරන්න ඕනේ නෝනා කියලා මගෙන් අහනවා. මට හිතන හැටියට නංගි අංකල් මාපලගෙන් පුතත් එක්ක FA එකක් පටන් ගන්න තාත්තා. එයා ඔයාට එහෙම දෙයක් ගැන කිව්වද නෝනා? නෝකිය කිව්වා අම්මා. එක්සර්සයිස් කරලා දෙන්නේ කියලා ගෙදර එන්න හදද්දිම ආන්ටි ගීතාට කෝල් කරලා කිව්වොත් තෝස හැදලා තියෙනවා ඇවිත් කාලයන් එන්න කියලා. මේ ඉතින් ඒ ගියේ ගමන තමයි. සී බුද්ධියෙන් මන් දෙන ප්ලෑන්ට වැඩ කළොත් දෙයනේ කියලා ඔය රෝද තුන හතරක් කරගෙන තමන්ගේ කියන තැනක වැදගත් විදියට ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන්. මල්ලි මං ඔයාට රෝද තුනෙන් එහාට ගිය ජීවිතයක් දුන්න මල්ලි. එක ගන්න නොගන්නක ඔයාගේ කැමැත්ත. මල්ලි හිතලා බලලා තීරණයක් ගන්නවා.